ඔන්න අදත් වෙනද වගේම මගේ channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මාව subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි අලුතෙන් මාත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මාව subscribe කරන්න අද අපි රසමෙරසට පීසා එකක් හදමු මම මෙතෙන්දි පාම්පිටි ග්‍රෑම් 200ක් පාවිච්චි කරනවා ඔන්න මං ඉස්සෙල්ලාම පාම්පිටි ටික මෙන්න මේ වගේ අනා ගන්න පුළුවන් භාජනයකට දා ගන්නවා ඔන්න මං දැන් වතුර කප් භාගයක් අරගත්තා. ඒකට මෙන්න මේ වගේ පොඩි ඉස් පැකට් එකකින් තේ හැඳි එකක් මං දා ගන්නවා. දාගෙන විනාඩි 10ක් විතර තියාගමු අපි. අපි මේ ගන්න වතුර කප් එක මද උණුසුම් වතුර කප් එකක් වෙන්න ඕනි. දැන් අපි පීසා ඩෝ එක හදාගමු. අපි මෙතෙන්දී ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න ඕනේ. අපි පීසා හදනකොට පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. මම ඔලිව් ඔයිල් ටිකකුත් දාගෙන පීසා ඩෝ එක ගොඩක්ම ඇලෙන්නේ නැති විදිහට අපි හදාගන්න ඕනේ. මම මෙතෙන්දී ඔලිව් ඔයිල් තේ හැන්දක් දාගෙන ටිකක් කලවම් කරගන්නවා. දැන් අපි විනාඩි 10ක් තියෙන්නට ඇරපු ඊස්ට් එක මේකට දාගන්නවා. අපි ටික ටික දාගනිමින් ඩෝ එක අනාගමු. ඔයාලට ගොඩක්ම සොෆ්ට් ගතියට ඕයි නම් මෙන්න මේ වෙලාවේදී ඇස්ට්‍රා තේ හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊස්ට් එකත් මේකට දාගත්තා. දාගෙන ලුණු තේ හැන්දකුත් දාගෙන නැවත අපි ඩෝ එක අනාගමු. ඔන්න මන් දැන් දෙවෙනි ඔලිව් ඔයිල් හැන්දත් මේකට දාගත්තා. දාගෙන අපි ටිකක් සොෆ්ට් ගතියට එනකම් මේ ඩෝ එක හදා ගන්න ඕනේ. මේක දාගෙන තව ටික වෙලාවක් අපි අනාගමු. ඔයාලට මේ ඩෝ එක අනාගන්න පැන්ටි ටොප් එක උනම් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට මේ ඩෝ එක ගොඩක් සොෆ්ට් එකට අනාගන්න පුළුවන්. මම මේ ඩෝ එක ටිකක් හයිය ගතියට තිබුණ නිසා වතුර තේ හැඳි තුනක් එකතු කරගත්තා. එකතු කරගෙන නැවත හොඳට අනාගත්තා. මම මෙන්න මේ විදිහට අපි හදාගත්තු ඩෝ එක භාජනයට දාගත්තා. දාගෙන ඒක උඩින් ඔලිව් ඔයිල් ටිකක් තවර ගත්තා. ඔයාලට කින්රප් එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට උඩින් දාලා කවර් කරගන්න. මම මෙතනදි රන් ස්වීට් එකක් තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට මම උඩින් පිටානකින් වහගත්තා. දැන් අපි මේක ඩබල් සයිස් වෙනකම් තියාගන්න ඕනේ. මං හරියටම මගේ ඩෝ එක පැය එකමාරක් තියාගත්තා. ඔයාලට මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා බලන්න ඩබල් සයිස් වෙනකොට මේ ඩෝ එක අපි එළියට ගන්න ඕනේ. මං අද මගේ පීස් එක හදන්නේ කිලෝ දෙකේ කේක් තැටියක. ඔයාලට මීට පොඩි තැටියක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. මම ඉස්සෙල්ලාම මගේ කේක් තැටියේ තෙල් ටිකක් ගාගත්තා. අපිට මේ පීස හදන්න පීස තැටි උණක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම ගාගත්තා. දැන් අපි බලමු පැය එකමාරකට පස්සේ ඩෝ එක. මේ බලන්න මේක ඩබල් සයිස් වෙලා තියෙන්නේ. මම දැන් මේ ඩෝ එක තැටියට දාගත්තා. අපි මේ පීසා ඩෝ එක තැටි තුනී කරගන්න
වේලාවෙදි තමයි අපේ අවන් එක සෙල්සියස් අංශක 220ට විනාඩි 10ක් ප්‍රී හීට් කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට පීසා ඩෝ එක තුනී කරගන්නවා. මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු ටික තද කරගනිමින් අපිට පීසා ඩෝ එකේ මේ වටේ හදාගන්න ඕනේ ලස්සනට. මම මේ පීසා එක ටිකක් ලොකු කරගත්තා. මම මේ පීසා එක ක්‍රිස්පියට ගන්න ඕන නිසා මෙන්න මේ වගේ සර්වියට් එකකින් වහලා විනාඩි 6ක් විතර තියාගත්තා. ඔයාලා ක්‍රිස්පී ගතියට ගන්න නැත්තම් එවලෙම එළවලු ටික දාලා බේක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මොස්සරලා චීස් එක. ඔයාලට මේව සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. දැන් මම මගේ මේ චීස් එක ග්‍රේට් කරගන්න හදන්නේ. අපි මේක ග්‍රේට් කරගන්නකොට දිගට ග්‍රේට් කරගන්න ඕනේ. එතකොට තමයි අපි පීස් එක ගනින්දි ඇදෙන ගතියට ගන්න පුළුවන්. ඔන්න මම දැන් චීස් ටිකක් ග්‍රේට් කරගෙන ඉවරයි. මේ බලන්න මම දිගට තමයි ග්‍රේට් කරගත්තේ. ඔයාලත් මේ විදිහට ග්‍රේට් කරගන්න. දැන් මම විනාඩි 6ක් වහලා තිබුණු මගේ පීසා ඩෝ එක අරගෙන ආවා. දැන් මම මේ මත තක්කාලි සෝස් ටිකක් ගා ගන්නවා. ඔයාලා රස අනුව තක්කාලි සෝස් එකතු කරගන්න. දැන් මම තක්කාලි සෝස් දාගෙන ඉවරයි. දැන් අපි බේක් කරගත්ත චීස් ටික මේ මත දාගමු. දැන් අපි හීනියට ලියාගත්තු ලීස් ටිකක් චීස් ටික උඩින් දාගමු. මීළඟට හීනියට ලියාගත් ගෝවා ටිකක් කොටුවට කපාගත්තු බෙලි පෙපර් ගෙඩියක්. කැරට් ටිකත් එකතු කරගමු. මීළඟට තක්කාලි ගෙඩියක් කුඩා කෑලි වලට කපාගත්තම ඒකත් මෙන්න මේ විදිහට උඩින් අහුර ගන්නවා. ඔන්න මන් දැන් තක්කාලි ටික උඩින් මොසරලා චීස් ටිකක් ග්‍රේට් කරගත්තා. ඒවත් අපි දිගට ග්‍රේට් කරගන්න ඕනේ. ඔන්න දැන් මම පීසයකට ගම්බිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න ඕනි අපි. එතකොට තමයි අපේ පීසයක ගොඩක්ම රස. මන් දැන් පීසක වටේ ඔලිව් ඔයිල් ටිකක් ගා ගන්නවා මෙන්න මේ විදිහට. දැන් අපි විනාඩි 10ක් ප්‍රී හීට් උන අවන් එකට පීසක දාගමු. සාමාන්‍යයෙන් පීස එකක් බේක් වෙන්න විනාඩි 8ක් 9ක් විතර යනවා. මම මගේ පීස එක ටිකක් ක්‍රිස්පි ගතියට ගන්න ඕන නිසා විනාඩි 12ක් බේක් කරගත්තා.
ඔන්න මේ බලන්න මගේ පීස් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් මං පීස් එක උඩින් මෙන්න මේ විදිහට බටර් ටිකක් ගාගත්තා. රස්නේ පිට අපි මේක කරන්න ඕනේ. එතකොට අපේ පීස් එක හොඳ සොෆ්ට් එකට ගන්න පුළුවන්. ඔන්න ඔයාලා මෙන්න මේ විදිහට පීස් එකක් හදලා බලන්න. මම ලිපේ හදන පීස් එකකුත් ළඟදිම අරගෙන එනවා. මේ බලන්න හරිම ලස්සනයි, හරිම රසයි. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ගොඩක් ස්තුතියි.